රන් පවමට දෙන වැඩිම ගාන ගන්න අදම සිංගල් ෆිනෑන්ස් එකට එන්න. පළත්වල්ල නිච්චන්ද විමසීම පැත්වීම සඳහා අවශ්‍ය මුදල් ලබාදීම මේ මොහොතේ දුෂ්කර කටයුත්තක් බව මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා මැතිවරණ කොමිසමට දැනුම් දුන් බව එම කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා ඊයේ සඳහන් කළා. රජයේ මුද්‍රණාලය අධිපතිනි ගංගාණී ලියනගේ මහත්මියද සඳහන් කළේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා අවශ්‍ය ආරක්ෂාව නොමැතිවීම හේතුවෙන් එම කටයුතුද මේ වන විට එන හිට ඇති බවයි. මේ හේතුවෙන් එළඹෙන පෙබරවාරි 22, 23, 24 හා 28 යන දිනවල පැවැත්වීමට නියමිතව තිබූ තැපැල් ඡන්ද විමසීමද දින නියමයකින් තොරව කල් දැමීමට මැතිවරණ කොමිසමට සිදු වුණා. එවැනි පසුබිමක මැතිවරණ කටයුතු සඳහා අවශ්‍ය මුදල් මුදල් අමාත්‍යාංශය මගින් ලබා නොදීම ඇතුළු මැතිවරණ කටයුතු පවත්වාගෙන යාමට ඇති බාධා පිළිබඳව ඉදිරි දින කිහිපය තුළ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෝසමක් මගින් දැනුවත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා පවසනවා. එසේම මුද්‍රණාලය මගින් මුද්‍රණ කටයුතු ප්‍රමාද කිරීම, ඛනිජ තෙල් සංස්ථාව මගින් ඉන්ධන ප්‍රමාණවත්ව ලබා නොදීම, මුද්‍රණාලයට පොලිස් ආරක්ෂාව ලබා නොදීම ඇතුළු කරුණු පිළිබඳවද අදාළ මෝසම මගින් දැනුවත් කරන බවයි නිමල් ජී පුංචිහේවා මහතා වැඩිදුරටත් සඳහන් කළේ. මැතිවරණයේ පවත්වන බවට මැතිවරණ කොමිෂන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දී තිබුණද එම කාර්යය ඉටු කිරීමට නොහැකි වීම පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් තම කොමිසම විසින් සිදු කළ යුතු බැවින් මෙලෙස අධිකරණය දැනුවත් කිරීමට කටයුතු කරන බව ඔහු සඳහන් කළා. මේ අතර තැපැල් ඡන්ද සලකුණු කිරීම දින නියමයකින් තොරව කල් දැමීමට පියවර ගැනීමත් සමග පළත් පාලන ඡන්ද විමසීමට අදාළ පරිපාලනමය කාර්යයන් රැසක් අත්හිටුවන ලෙස මැතිවරණ කොමිසම විසින් සියලුම දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් වෙත උපදෙස් නිකුත් කර තිබෙනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.